ඔබ දවසා think better act better implement better අද අපේ better country channel එකෙන් ready වෙලා ඉන්න ඔයාලට අලුත්ම program එකක් ගේන. ඒ තමයි pro chat කියන program එක. අපි මේ program එකෙන් ready වෙලා ඉන්නේ ලංකාවේ විවිධ ශාස්ත්‍රවල ඉන්න ප්‍රවීණයන්ගේ ඔවුන්ගේ ජීවිතේ ඔවුන් කොහොමද බාධක ජය අරගෙන ඉදිරියට ගියේ කියන කාරණාව ඔයාලා සාකච්ඡාවට ලක් කරන්න. ඉතින් එහෙම කරලා ඔයාලගේත් අපේ ජීවිතේ කොහොමද ඒ වගේ සාර්ථක කරගන්න කියන කාරණාව මූලික කරගෙන තමයි Pro Chat program එක අපි පටන් ගත්තේ. ඉතින් අද අපේ වැඩසටහනේ පළවෙනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එකට අපි දැවැන්ත චරිතයක් සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා අපි හැම වෙන්න යන්න සූදානම් ලංකාවේ දැවැන්ත චරිතයක් ඉංජිනේරු තාක්ෂණයෙන් ඉහළටම ගියා. දැනට කලමනාකරන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන ආචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයාව මුණගැහෙනවා. ඉතින් අපි ඔහුත් එක්ක කරන සාකච්ඡාව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. අප දැනගන්න කැමති ඔබතුමාගේ පාසල් කාලයේ සිට මේ දක්වා ජීවිතයේ ලැබපු අත්දැකීම් කෙටි සරණකින්. ඇත්ත වශයෙන්ම මම ජීවිතයේදී හැරිලා බැලද්දී මම මාව දකින්නේ ගවේෂකෙක් හැටියට. එමෙ නැත්තම් නිරතුරුම ඉගෙනීමේ යෙදෙන්නෙක් හැටියට. නැත්තම් ජීවිතය අවබෝධ කරගනිමින් සිටින කෙනෙක් හැටියට. මම විවිධ සිද්ධීන් හරහා මේ වෙනකොට අවුරුදු 52ක ජීවිත කාලේ මම ඉපදුනේ පමණුවිල කියන කැලණියට කිට්ටු සුන්දර ගම්මානයක. ඉතින් කොළඹට හැතැම්ම 7යි. එතකොට මම ඉගෙන ගත්තේ කොළඹ. එතකොට ගෙන්දගම් පොළොවේ සහ ගමේ සුන්දරත්වය කියන දෙකම පුංචි කාලේ ඉඳලා අත්දකින්න ලැබුණා. ඉතින් මගේ දෙමව්පියෝ ගුරුවරු. ඉතින් මට පුංචි කාලේ ඉඳලාම අධ්‍යාපනයේ ලොකු තල්ලුවක් ලැබුණා. මම සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. එතන සිට උසස් පෙළ ගණිත අංශයෙන් හදාරලා මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සමත් වුණා. එතන මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ අපි එක්තරා විදියක අවාසනාවන්ත කණ්ඩායමක්ද කියලා හිතෙනවා. මොකද අවුරුදු 3ක් එළියේ ඉන්නට වුණා. ඒ කාලේ ඇති වුණා වූ යම් යම් දේශපාලන සිදුවීම් නිසා 88 89 භීෂණ සමයේ. එතකොට 86 උසස් පෙළ කරලා 87 විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. එතනින් මාස දෙකකට පස්සේ නැවතුණු නැවතීම අපෝ 90 මේ මාසේ තමයි පටන් ගත්තේ. ඉතින් විශ්වවිද්‍යාලෙන් පිටවුණේ 94 ඊට පස්සේ යුනිලීව නෙස්ලේ වගේ බහුජාතික ආයතනවල ඊළඟට හේමාස් ක්ලිප්සල් වගේ දේශීය ආයතනවලත් වැඩ කරා. ඊට පස්සේ තමයි පශ්චත් උපාධි කළමනා කරන ආයතනයේට අධ්‍යයන අංශයට කථිකාචාර්යවරයෙක් හැටියට සම්බන්ධ වුණා. එතකොට පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශයට සම්බන්ධ වෙනට අවස්ථාව ලැබුණා. ඉතින් විදුලි ඉංජිනේරු විද්‍යාව අතහැර හදවත සහ මනස පිළිබඳ ඉංජිනේරුවෙක් ලෙස, ඒ කියන්නේ මිනිසුන් සමග වැඩ කරලා මිනිසුන්ගේ හදවත් මිනිසුන්ගේ සිතුම් පැතුම් සමග ඔවුන්ගේ ජීවිත ගොඩ නගන විශේෂයෙන්ම අනාගතයේ නායකයන් බිහි කරන්නට එවැනි කටයුතු වල තමයි මේ දිනවල නිරත වෙන්නේ. ඇත්ත වශයෙන්ම මම දකිනවා මේක නිරන්තර දියුණුව. අපි ජපානයේ කයිසෙන් කියලා කියන්නේ නිරන්තර වැඩි දියුණුව. එතකොට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. දැන් අද අපි දකුණු ආසියාවේ හොඳම ජංගම දුරකථන තාක්ෂණය අපි ගාවයි තියෙන්නේ. අපි 4G කිව්වා, 4.5G කිව්වා, දැන් 5G කියනවා. එතකොට මේ සමහර දකුණු ආසියාතික රටවල් තාම මේ පැත්තට හිතලවත් නැති තත්වයක. ඉතින් මම හිතන්නේ අපේ ඊළඟට අපි ගත්තොත් අපේ සෞඛ්‍ය අංශය, අපේ තියෙන උපත් මරණ අනුපාතිකය, මේ වගේ අපේ තියෙන ගොඩක් අපි කියනවා හියුමන් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් මානව සංවර්ධන දර්ශකේ, අපි ගැන සුබවාදීව හිතිය යුතු ලොකු පැති ගොඩක් තියෙනවා. අපි කලකිරිය යුතු නැහැ. ඒ වගේම මම දකිනවා සමස්ත පද්ධතිය තුළ දියුණුවක් ඇතිවීමින් තිබෙනවා. සුළු පසුබෑම් යම් යම් ආකාරයේ පස්සට යෑම් හැර සමස්තයක් ලෙස අපි ඉදිරි ගමන යෙදෙනවා. අපි දේශයක් ලෙස අපි ගැන ආඩම්බරෙන් හිතිය යුතුයි. අපි කලකිරිලා අපි වැටිලා මේ කොහටද යන්නේ අපිත් කඩාගෙන වැටෙනවා. මම හිතන්නේ පළවෙනි දේ තමයි සුබවාදීව මේ අපි ආපු ගමන ඉතිහාසයේ අතීතයේ වර්තමානයේ අනාගතයේ මේ දිස අපි සුබවාදීව බැලිය යුතුයි. ඉතින් මම හිතනවා මම සුබවාදීව සියල්ල දකින කෙනෙක් හැටියට මේ මෑත කාලයේ අර්බුදයේ තුල වුණත් යම්කිසි සාධනීය ලක්ෂණ ජනතාව අතර එකමුතුකම් වැඩි වෙන විශේෂයෙන්ම බෞද්ධයන් සහ කිතුනුවන් අතර
විශාල එකමුතුකමක් ඇති වෙලා තිබුණා. ඒකට දායක වුණා Hindu භක්තකයන්, මධ්‍යස්ථ මුස්ලිම් මතධාරීන්. එතකොට මේ ආගම් අතර අලුත් ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. ආගම් සියල්ල එකමුතු වෙලා ආගමික නායකයන්ගේ සමගිය තුළින් ධර්මය කියන එකට මිනිසුන්ව කේන්ද්‍ර කර ගැනීම, ධර්මාන්විත ජීවිතයක් තුළින් විනයගරුක, ශික්ෂා සම්පන්න දිවි පෙවතකට අපේ ශ්‍රී ලාංකීය ජනතාව යොමු කරන ඉති මන්ද කියනවා සමස්තයක් හැටියට. අතීතයේ වර්තමානයේ අපි යම්කිසි ගමනකයේ දෙනවා, පෞද්ගලිකව ගමනකයේ දෙනවා, පවුලක් හැටියට නැත්නම් සමාජයක් ගමනකයේ දෙනවා, දේශයක් හැටියටත් අපි ඉදිරි ගමනකයේ දෙනවා. මේක යම් යම් පසුබෑම් තියෙන්න පුළුවන්, ඇද වැටීම් තියෙන. හැබැයි මම දැකින්නේ වැටෙන එක නෙමෙයි වැදගත්කම, වැටි වැටි නැකිටින එක. වැටිලා එකතන පල්වෙන එක නෙමෙයි වැටිලා නැකිටලා නැකිටන එකට ඉදිරියට යන එක. ඒ නිසා මම හිතන්නේ අපි දේශයක් කියලා අපි සුනාමියේදී වැටුණා. අපි අරගල තරුණ අරගල දෙකකදී වැටුණා, 71 වැටුණා, 88 වැටුණා. ඊළඟට අපි අවුරුදු 30ක යුද්ධයකදී අද වැටුණා. හැබැයි අපි වැටිලා හිටියේ නෑ, අපි නැකිට්ටා. ඒ නැකිwidetildeමේ ජවය ශ්‍රී ලංකීය දේශීය සතුව තිබෙනවා. වැටුණත් කොච්චර වේදනාකාරී වුණත් ඒ නැගී සිටීමේ හැකියාව අපි පෙන්වලා තියෙනවා. ඉතින් මේක අපි කියනවා නැගී සිටිය හැක එකමුතු වී බිඳී ගියොත් රට යයි සුන් වී. ඉතින් මම හිතන්නේ උතුර අපි කියන දකුණ නැගෙනහිර බටහිර උතුර දෙක කොඩියේ සෙවනේ එකම දෙයක් වී මහබලයක් වී පෙරටම යමු ලංකා. ඉතින් මේවා අපේ මේ පැරණි සාඩම්බර ගායකයෝ කිව්වේ කටකහනවට නෙමෙයි. ඉතින් මේවා අපේ මේවා අපි තුල තිබිය යුතු, මේවා අපේ ජීවිතයෙන් ප්‍රකාශ කළ යුතු, මේවා සමාජය තුළ තව තවත් අහවුරු කර යුතු වටිනා යුගයක් උදා වෙලා තියෙනවා. අපි දැනගන්න කැමති මිනිසුන්ගේ සාරධර්ම රටේ දියුණුවට කෙසේ බලපානවද කියන කාරණාව පිළිබඳව ඔබගේ අදහස. පැහැදිලිව මම දකිනවා දියුණුවක් ඇති කරගන්න නම් විනයක් තිබිය යුතුමයි. ඒ විනයක් නැති තැන ශික්ෂණයක් නැති තැන දියුණුවක් නැහැ. එතන තියෙනවා කැපවීමක්, එතන තියෙනවා සංගමයක්, එතන තියෙනවා පරිත්‍යාගයක්, එතන තියෙනවා වෙහෙසව වැඩි කිරීම. ෂෝට් කට්ස් නැහැ, කෙටි ක්‍රම නැහැ. මම හිතන්නේ දේශපාලඥයෝ මේවාට යොමු වෙන්න පුළුවන්. නමුත් මම දකින්නේ පරිණත වෘත්තීය වේදීන් ලෙස මේ රටට අවශ්‍යයි කැපවීමෙන්, උනන්දුවෙන්, ජවයෙන්, උත්සාහයෙන් රට ගැන සිත වෙහෙසන පිරිසක්. රට දියුණු කළ යුතුයි. මේ අපේ රට අපිට වෙන රටක් නැහැ. මේ රටේ සිටින විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ ප්‍රදේශ මේවා අතර ලොකු එකමුතුකමක් තිබිය යුතුයි, සහජීවනයක් තිබිය යුතුයි. ඒ ගැඹුරු සහජීවනය අර මතු පිටින් සමහර අය ගොඩනගන්න හදපු සංහිඳියාව නෙමෙයි, එතනට වඩා ගැඹුරට යන ලෙංගතුකම, අපේකම, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයයි කියන හැඟීමයි. අපි කොයි ආගමකට අයිති වුණත්, අපි කොයි ජාතියකට අයිති වුණත්, අපි කොයි ප්‍රදේශයක් නියෝජනය කරත්, අපි සියලු දෙනාගේම පොදු ධර්මතාවය තමයි අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. අපි ඉපදුනේ මේ රටේ, ඊට පස්සේ අනිත් ලේබල් ඔක්කොම ගෙවුණා. ආගම් ලේබලය, ජාති ලේබලය සියලු දේ ආවේ පස්සේ. ඉතින් මේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය අපේ එකම කියන්නේ. ඉතින් මම ඇමරිකා එක්සත් ජනපදයේ උගන්වන්නට යනවා ඒ විශ්වවිද්‍යාලයක. ඉතින් ඒ ඔක්ලහොමා ප්‍රදේශයේ තියෙනවා බෞද්ධ පන්සල. මේ පන්සලට එනවා විවිධ ආගම්වල ශ්‍රී ලාංකේය. ඉතින් මේ පන්සලේ හාමුදුරුව කියන්නේ මහත්යලා අපේකම දන්නවා. මේ එන නෝනා මහත්තුරු අපේකම දන්නවා. මේ අපේකම හින්දයි මේ පන්සලවට ගොඩනැගෙන්නේ. ඉතින් පන්සල, පල්ලිය, කෝවිල මේ සියලු දේ එකතු වෙලා අපි තුල ධර්මය ගොඩනැගී මේ රටට අවශ්‍යයි ධර්මය මුල් කරගත්ත සමගිය. මිනිසුන් අතර ලෙංගතුකම, ආදරය, මෛත්‍රිය, කරුණාව, සමාවතිය, ආවේගශීලීත්වයෙන් තොරව ප්‍රශ්නද්දහා බුද්ධිමත්ව ගැඹුරට බැලීම. ඉතින් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සිතුවිලි කළමනා කර, ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ආදරේ, ප්‍රේමය, ඊට මහමත්තුමා දේශනා කර දේශනා කළ එකමුතුකම. ඉතින් මම හිතන්නේ ඊට Hindu ශාස්ත්‍රවරුන් ගණනාවක් මේ වගේ සමගිය වැදගත්කම කියලා. ඉතින් මම හිතන්නේ අපිට ආගම් ශාස්ත්‍රවරුන්, ආගමික නායකයන් අපිට හරිමඟ පෙන්වනවා. දේශපාලඥයෝ එනකොටා ගත්තට කමක් නැහැ. දේශපාලඥයෝ මොන බොරු කිව්වත් කමක් නැහැ. මම හිතන්නේ මේ රටට කාලය උදා වෙලා තියෙනවා දේශපාලනයෙන් එහා රටේ දියුණුව ගැන දකින්න. මා කළ යුතු දේ ගැන අවබෝධ කරගන්න. ඒ නිසා මම නිතරම කියන්නේ අන්ධකාරයට ශාප කරන්න එපා. එක පහනක් කර ගන්න. අපි හැම කෙනෙකුට පුළුවන් වුණොත් එක පහනක් වෙන්නට එවන් පහන් දසදහස් ගණනක් දැල්විලා අපි කියනවා දැල් වූ පහන් දැල් වී තිබෙන සුන් වූ පැතුම් දළුලා වැඩේවා. මම හිතන්නේ මේ රටට අවශ්‍යයි මේ ආලෝකය.
අපි දකින අන්ධකාරයට එහාට යන ආලෝකය. ඉතින් පහනින් පහන් සිය ගානක් දැල්ලුවත් අර මුල් පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. ඒක තමයි සුභාෂිත කවිය කියන්නේ. ඉතින් අපිට පුළුවන් පහනක් වෙන්න. මේ සුභවාදී ආලෝකය අනිත්තර බෙදා දෙන්න. ඔබේ ආර්ථිකේ වැටලා තියෙන බලන්න. ඔබේ බිස්නස් එක බංකොලොත් වෙලා තියෙන පුළුවන්. ඔබේ ඊට වඩා අපි දකිනවා කටුව පිටියේ කොච්චි කඩේ මඩකලපි ඔබේ ආදරණීයන් ඔබ නැති වෙලා තියෙන පුළුවන්. ඔබ දරුවෙක් අහිමි වෙච්ච අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ තාත්තා කෙනෙක් අම්මා වෙච්ච අම්මා කෙනෙක් අහිමි වෙච්ච දරුවෙක් වෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරයේ ගිනිගෙන දැවුණු වෙන්න පුළුවන් අර මිනුවන්ගොඩ නැත්නම් වෙන ප්‍රදේශයක. අපි මේ කොයි අත්දැකීමක සිටියත් අපිට පුළුවන් වඩා හොඳ හිතක් ගෙන ඒ බලාපොරොත්තුවේ ජීවිතයකට සෙන්දුවන්න. ඒ බලාපොරොත්තුව තුළ ආදරයෙන් බැඳිලා එකිනෙකා සමග එකමුතු වෙලා සාමූහිකව මේ රට මීට වඩා හොඳ තත්ත්වයකට ගේන්න. මං හිතන්නේ ඒ සිතුවිල්ල අපි හැමෝගාම තියෙනවා නම් අපි මිනිසුන්ව බෙදන අය නෙමෙයි, අපි මිනිසුන්ව යා කරන අය, මිනිසුන්ව එකමුතු කරන අය. ඒ නිසා අපි පාලං වෙමු. මිනිසුන්ව බෙදන පහුරු නොවි පාලං. මිනිසුන්ව යා කරන පාලං තමයි අවශ්‍ය වෙන්නේ මිනිසුන්ව වෙන් කරන ප්‍රාකාර පවුරු වලට. කනගාටු කරන අපි ගොඩක් අය පවුරු හදනවා, මිනිසුන්ව බෙදන්න හදනවා, මිනිසුන්ව වෙන් කරන්න හදනවා, මිනිසුන් කොටවන්න හදනවා. අද අවශ්‍ය වෙන්නේ ඒ පවුරු වෙනුවට පාලං නිර්මාණය කිරීම. මිනිසුන්ව යා කිරීම. අවසාන විග්‍රහයේදී අපි ඔක්කොම මිනිස්සු, අපි ඔක්කොම මස්ලේ ඇටවලින් හැදිච්ච මිනිස්සු. අපි කියනවා සිංහලේ, දෙමළේ, මරක්කලේ, අන්තිමට ඔක්කොම බොරැල්ලේ. අවසානයේදී ඔක්කොම මේ අඩි 8ක් යට පොළොවේ තමයි අපි ඔක්කොම රැඳෙන්නේ. ඒ නිසා මේ ජීවත් වෙන කෙටි කාලේ තමයි මේ ඔක්කොම රණ්ඩු සරවල් එනකොටා ගැනීම, බැන ගැනීම, පංගු peerුවල් අපේ කොටහ වැඩි කරගන්නට තරඟේ. මේ ඔක්කොම දේශපාලකයෝ විසින් තමාගේ ඡන්ද ගොඩ වැඩ කර ගැනීම සඳහා, තමාගේ බලය තහවුරු කර ගැනීම සඳහා මිනිසුන්ව කොටවන, මිනිසු අතර ප්‍රශ්න ඇති කරන, ඒ ඇති කරන ප්‍රශ්න තුළ ඔවුන්ගේ ජනප්‍රියතාවය ගොඩනගන. මේක ලෝකේ පුරා පෙරදිග අපරදිග දෙතනම අපි දකිනවා. ඉතින් මේක අඳුනගන්න තරම් අපේ ජනතාව බුද්ධිමත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා යලිත් වතාවක් කාගේවත් බහින් බහකට රැවටිලා කතර ගහන ඒ මෝඩ මට්ටමට යන්නේ නැතුව බුද්ධිමත්ව ප්‍රඥාවෙන් හිතලා රටට යමක් විය යුතු බව අවබෝධ කරගෙන ඒ පරිණත භාවය තුළ අපෙන් රටට විය යුත්තේ කුමක්ද ඒ දේ අවබෝධ කරගෙන එකමුතුව ඉදිරියට යෑමේ වැඩපිළිවෙලක් තමයි අපිට අවශ්‍ය. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඔයාගේ තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් දැම්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න.